ආදරය ජීවිතයට ආදරය කියන්නේ වැදගත්ම දෙයක්. ඇත්ත වශයෙන්ම ජීවිතේට වැදගත්ම දේ මොකද්ද කියලා හැවුවොත් ගොඩක් කතා කිව්වත් ඇත්ත වශයෙන්ම අපිට වැදගත්ම දේ වෙන්නේ ආදරය. ඉතින් මේ වැදගත්කමත් එක්ක ආදරය මිනිස්සු ආදරයට ගොඩාක් ආදරේ, ආදරයට ගොඩාක් ලෝභයි. ඉතින් මේ ආදරය කිව්වහම පෙම්වතුන් පෙම්වතියන් අතර තියෙන ආදරය පමණක් නෙවෙයි, මව්පියන් තුළ නැ යම්කිසි ආකාරයෙන් දරු දරියන් තුළ, එහෙම නැත්තම් සැමියා පිරිත හිතවතුන් තුළ, යහළුකම් තුළ, සහෝදරකම් තුළ, අපි සුරතල් සතුන් නැත්තම් සතුන්ට පරිසරයට, ඔය නොයෙකුත් ආකාරයේ ආදරය ගොඩාක් දුරට බලපාන. ඉතින් මේ දේවල් එක්ක අපි ගත්තොත් ලෝකයේ කලාත්මක නිර්මාණ ගත්තත් කවි, ගීත, චිත්‍රපට, ටෙලි නාට්‍ය ගත්තත් වැඩි වශයෙන්ම නිර්මාණය වෙන්නේ මේ ආදරය කියන සාධකයේ ආරම්භය. ඒ කියන්නේ ඒ තරම්ම වැදගත්නේ මේ ආදරේ. ඉතින් පහුගිය පෙබරවාරි මාසේ මම මේ ආදරය සම්බන්ධයෙන් ලග්න කීපයකට, ලග්න 6කට මතක හැටියට මම වීඩියෝවක් කළා, වීඩියෝ කීපයක් කළා ලග්නයට මේ ආදරය තුළ ඔබේ ලග්නයට පොදුවේ කොහොමද බලපෑම් ඇති කරන්නේ. ඒ කියන්නේ ආදරය තුළ සමහරට ඒ ආදර කතාව, ඒ කියන්නේ ඔබේ ලග්නේ ඔබේ වෙන්න පුළුවන්, නැත්නම් ඔබේ පෙම්වතා පෙම්වතිය සැමියා බිරිඳගේ, නැත්නම් ඔබේ හොඳම හිතවතුන්ගේ වෙන්න පුළුවන්. අන්න ඒ අනුව ඔබ තුළ සැඟවෙච්ච දේ, ඔබේ ආදරය තුළ සැඟවෙච්ච දේ ගැන කතා කරා. ඒ වගේම ඔබට ඔබගේ පෙම්වතා පෙම්වතිය සැමියා බිරිඳ හඳුනා ගන්න ඔවුන් තුළ තියෙන දේ ගැන කතා කරා. සමහරක් වෙලාවට මේ වචනේ නොකිය හිත තුළ තියෙන ආදරය, යම්කිසි ආකාර ආදරය තුළ වචනේ නොකිය ඔබෙන් බලාපොරොත්තු දේ, ඔබේ පෙම්වතා පෙම්වතිය සැඟවිච්ච රහස්, කවදාකවත් එළිදර නොවිච්ච රහස් ගැන කතා කරා. ඉතින් ඒ දේ තුළ අපි ගොඩක් බලාපොරොත්තුනේ මේ හැමෝගෙම තුළ තියෙන අර ආදරණීය වශයෙන් තියෙන තේරුම් ගැනීම වර්ධනය කරන්න. ඉතින් ඒකට ඉතාමත්ම යහපත් ප්‍රතිචාර ලැබුණා. ඉතින් අනිත් ලග්න ඉක්මනින් පල කරන්න කිව්වා. ඉතින් කාර්ය බහුලතද පල කරන්න බැරුව ගියා. ඔන්න මං ඉදිරි ලග්න ටිකත් පියවරෙන් පියර පල කරන්න පටන් ගත්තා. සමහරක් කාලට ඔබේ ලග්නේ ඔබට ඒ සත්‍ය හොයාගන්න බෑ නමුත් මාස කිහිපයක කලින් පල කරේ. ඒ හැම ලග්නෙම ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ දාලා ඇති. එහෙමත් හොයාගන්න බෑ නะ ඔබේ ලග්නේ දාලා ඒ ලග්නෙට අදාළව ලින්ක් එකක් දෙන්න කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට ඒ දේවල් මේ channel එකේ ඔබට reply කරાવી. ඉතින් එහෙනම් අපි යම් අද ඒ අදාළ ලග්නය ගැන කතා කරන්න. ඉතින් මේක දේ තුළ ඔබේ ලග්නේ තර නෙමෙයි, ඔබේ පෙම්වතා පෙම්වතිය, ඔබේ සැමියා බිරිඳ, නැත්නම් ඔබ ආදරය කරන කෙනාගේ ලග්නෙත් එක පොඩ්ඩක් මේ ගලපලා සසඳලා බලන්න. මේ දේ තුළ, මේ ව්‍යායාම තුළ සාර්ථකද තියෙන එතන ඒ සසඳලා බලලා ඒ දේවල් තුළ තියෙන ගැළපීම් නොගැලපීම් තේරුම් අරගෙන, නොගැලපීම් හරි ගස්සාගෙන, අඩුපාඩු හරි ගස්සාගෙන, ආදරණීය වශයෙන් ජීවිතේ, පවුලක් වශයෙන්, ආදරය වශයෙන් ජීවිතේ දිනන්න පුළුවන්. මේ දේ හල පොඩි හරි වෙනසක් වුණොත් යහපතට, අන්න ඒක මට තියෙන ලොකුම සතුට. ඒක නිසා ඔබ උත්සාහ කරන්න. මේ මගේ උත්සාහය ඔබේ ජීවිතේ කුමන හෝ තැනකට සාර්ථක භාවයට යොදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ අවසානයේ කියන පිළියම් පිළිවෙත් එකක් හේතුව දරුපල ප්‍රමාදය කසාද බැඳලා, එහෙම නැත්නම් විවාහයන් ප්‍රමාදය, ආදරයට යම් කිසි ආකාරයෙන් බිඳීම් ඇති වෙලා ආදරය ගැන දුක් විඳින අයට, නැත්නම් ආදරයක් නැති අය උදෙසා ඔන්න ඒ දේවල් තුළ යහපත ළඟා කරගන්න පිළියම් පිළිවෙත් කියන ඒවත් අහලා නිවැරදි ලෙස මේ හැමදේම සාර්ථක කරන, ඔබේ පවුල් ජීවිත සාර්ථක කරගන්න, ආරවුල් වලින් මිදෙන්න, හැමදේම දරුවන්ගේ හිතුවක් කාර්කම් තිරන ඒවයින් මිදෙන්න, ඔබට තියෙන ඕනෑම ගැටලුවක් විසඳගන්න ඒ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. කුම්භ ලග්නේ, ඔබේ ලග්නේ කුම්භද, නැත්නම් ඔබ ආදරය කරන කෙනාගේ, ඔබේ සැමියා බිරිඳගේ, ඔබේ ළඟින් මෙන්න හිතවතුන්ගේ, නැත්නම් ඔබ ආදරය කරන අනිත් අයගේ ලග්නය කුම්භද? එහෙමනම් අද අපි කතා කරමු මේ කුම්භ ලග්න හිමියාගේ මේ ආදරය ගැන. කියවෙන සමහරකට කුම්භ ලග්නියම තේරුම් ගන්න බැරි තැන් හිත තුළ සැඟවිච්ච රහස්, ආදරය පිළිබඳ ඔවුන්ගේ ආකල්ප කොහොමද කියලා. සමහරට ඔබ කුම්භ ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. හැබැයි සමහර තැන්වලදී ඔබේ ආදරය ඔබටත් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී ඔබට ප්‍රශ්න ගැටලු සමහරට ආදරය කියන මාතෘකාව තුළ, පෞල් ජීවිතය කියන මාතෘකාව තුළ ඇවිල්ලා ඇති. අන්න ඒකට හේතුව හොයා ගන්න, යම් කිසි ආකාරයෙන් ඔබ තුළ තියෙන සමහරක් වෙලට ඔබටත් කියව ගන්න බැරි ඔබගේ ආදරණීය භාවයේ තුළ තියෙන, ආදරය තුළ තියෙන සැඟවිච්ච කාරණා ගැන ටිකක් ඒව එළියට ගන්න අපි පුංචි උත්සාහයක් දරලා බලමු. ඉතින් මේ දේ තුළින් ඔබට ඒ ගැටලුකාරී තත්ත්වයන් ඔබ තුළ තියෙන දේවල් වෙනස් කරගන්න, නැත්නම් ඔබගේ යම්කිසි ආකාරව බාධරේ කරන කෙනාගේ ලග්නේ කුම්භන, ඔවුන් තුළ ඔවුන්ව තව වැඩියෙන් තේරුම් ගන්න, ඔවුන් තුළ තියෙන අඩුපාඩුකම් හදාගෙන ඔවුන් තුළ තියෙන සංවේදීතන් අඳුනා ගන්න. අන්න මේකෙන් අපි උත්සාහයක් දරමු. ඉතින් චුට්ට වෙලාවක් කතා කරමු. මේක දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන මාතෘකාවක් වුණත් කෙටියෙන් වැඩසටහන් කීපයකට අපි කතා කරමු. මුලින් මූලික කාරණා ගැන අපි කතා කරමු. මූලික වශයෙන්ම
කුම්භ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහයවත් ශනිග්‍රහය. ශනිග්‍රහය තුළ හැසිරීම් රටාව වැඩි වශයෙන්ම කුම්භ ලග්න හිමියන් තුළ නිරූපණය වෙනවා. විශේෂයෙන් මේ ප්‍රධාන තාරකා 10කින් තමයි මේ කුම්භ රාශිය මේ තාරකා රටාව නිර්මාණය වෙලා තියෙන්නේ. කලයක් කරමුත තබාගෙන ඉන්න මිනිස්ට්‍රුවක් තමයි මේ කුම්භ ලග්නයේ සංකේතය ලෙස සැලකෙන්නේ. ඉතින් මේ දිනට නැකතේ 3 වෙනි පාදයෙන් ඇරඹෙන කුම්භ ලග්නය, දිනට නැකතේ ලග්න පාද දෙකිනුත් සියාවස නැකත හා පොපුටුක නැකතේ පාද 3කින් සමන්විත වෙනවා. ඉතින් මේ කුම්භ ලග්න හිමියන්ගේ පොදු කාරණා කතා කරද්දී විශේෂ වශයෙන්ම කුම්භ ලග්න හිමියා සරල අන්දමේ සාම්ප්‍රදායික මිනිස්සෙක්. සාම්ප්‍රදායික කියන එක අදහස් කරන්නේ අර යම්කිසි ආකාරයක හනමිටි අදහස් දරමින්ම යනවා කියන එක නෙමෙයි නෑ. ගොඩාක් දුරට අර සමාජ මට්ටම, තමන් ඉන්න සංස්කෘතික මට්ටම ඔස්සේ ගමන් කරන්න උපරිම උත්සාහ කරන. අනිත් එක තමයි කුම්භ ලග්න හිමියෝ මේ හිතේ තියෙන දේ 100%ක් එළියට දෙන්නේ නෑ. ගොඩාක් දුරට කුම්භ ලග්න හිමියට හරි ප්‍රබල හැකියාවක් තියෙනවා හිත තුළ ඉතා ප්‍රබල දුකක් හිතේ තද කරගෙන එළියට hina වෙලා පෙන්වන්න. යම්කිසි ආකාරයකින් අර එහෙම දුකක් තියනවද කියන එක කාටවත් නොහැඟෙන ආකාරයට, ඒ කියන්නේ අඳුම තමයි තමාට තමා ගැනත් එහෙම හිතෙන්නේ නැති ආකාරයට හැසිරෙන්න හරි අමුතු දක්ෂතාවයක් කුම්භ ලග්න හිමියා තුල තියෙනවා. මේක මේ දේ තුල තව විශේෂණම කාරණාවක් කියනවා. මේ කුම්භ ලග්න හිමියාගේ සතුටක් වුණත් ඕනට වඩා ඒ දේවල් අර දරාගන්න නොහැකි අන්දමින් අර නිකන් විශේෂිතු වැඩි සතුටක් ආවත් ඒව එච්චරම ලොකුවට ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය කුම්භ ලග්න හිමියා අර සරල සාමාන්‍ය ජීවිතයකට ගොඩක් කැමැත්ත දක්වනවා. ඒ වගේම යම්ගේ ගොඩක් දුරට ඔය දහමට වුණත් නැඹුරු බව, ඒකේ සමහර පිට පෙන්නන්නේ නැහැ. මහා ලොකු ධාර්මික කෙනෙක් ආගමට යම් කිසි ආකාරයෙන් ඕනටත් වඩා අර ධාර්මික වෙන්න එහෙම එළියට පෙන්වන්න උත්සාහ කරන්නේ නැතත් හිත තුළ යම් කිසි ආකාරයේ දහමට ලැබියාවක් ප්‍රබල අන්දමින් මේ කුම්භ ලග්න හිමියා තුළ කැපී පෙනෙනවා. අපි දැන් කුම්භ ලග්න හිමියා ගැන කතා කරන වඩා අපි ඔවුන්ගේ ආදරය ගැන කතා කරන්න ගිය හැබැයි ඊට කලින් අර ඔවුන් තුළ තියෙන යම්කිසි ආකාරයකින් ප්‍රධානතම හැසිරීම් රටාව හඳුනා ගැනීමට ඕනනේ. අන්න ඒකයි මම මේ දේ කියන්න උත්සාහ කරේ. විශේෂයෙන්ම අර කෙනෙකුට තව කෙනෙකුට හානියක් කරන්න ලොකු කැමැත්තක් නැහැ. තමන් තමන්ගේ දෙයක් කරගෙන කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න ගොඩාක් දුරට කුම්භ ලග්න හිමියා කැමති. අන්න ඒක නිසා මොන් ඔය තියෙන කාරණා හේතු කොටගෙන ආදරයේදී වුණත් කුම්භ ලග්න හිමියෝ අනිත් අයගේ හිත රිදවන්න එතරම්ම කැමති නැහැ. සමහරක් වෙලාවට තමන්ට හිත රිදවන තමන්ගේ යම්කිසි ආකාරයකින් තියෙන සියලු ප්‍රශ්න තමා තුළ දරාගෙන තමන් ආදරය කරන අයට යහපත පතන්න කුම්භ ලග්න හිමියෝ දෙපාරක් හිතන අය නෙමෙයි. කුම්භ ලග්න හිමියෝ ගොඩාක් දුරට ආදරයේදී ටිකක් අවාසනාවන්තයි කියලා කියන්නත් පුළුවන්. මොකද හේතුව ගොඩාක් දුරට ආදරය කියන කාරණා තුළදී විවාහයකට ඇතුළත් වෙන්න ගියත් ටිකක් අර ආදරේ බාධක ඇවිල්ලා ප්‍රශ්න ගැටලු මැද්දේ ටිකක් දුක දරාගෙන යම්කිසි ආකාරයෙන් පසුබෑම් ඇති කරගෙන තමයි ওই දේවල් වලට යන්න තියෙන්නේ. තව විශේෂම කාරණාවක් කිව්වොත් කුම්භ ලග්න හිමියන්ගේ පොඩි ගැටලුවක් තියෙනවා. අර ඒ පිටර නොපෙන්නුවට මං කියවේ දුක පොඩි දෙයකට වුණත් හිත කැළඹෙන ගතියක් තියෙනවා. අනේ කැළඹෙන ගතිය නිසාවෙම තරමදොර සමහරක් වෙලාවට කුම්භ ලග්න හිමියෝ අර මේ නිතර දුකින් පසු වෙන්න හේතු කාරණා යදෙනවා මේ ආදරය කියන කාරණා සම්බන්ධයෙන්. තමාට දරුණු අන්දමේ වරදක් කරපු, තමාට දරුණු අන්දමේ අපරාධයක් කරපු කෙනෙකුට වුණත් යම්කිසි ආකාරයකින් හිත හොඳින් කතා කරන්න, ඔවුන්ගේ යහපත පතන්න, ඔවුන්ට උදව්වක් අවශ්‍යලාට කරන්න මේ දෙපාරක් හිතන්නේ නැහැ කුම්භ ලග්න හිමියෝ. අනිත් එක තමයි කුම්භ ලග්න හිමියන්ගේ හැබැයි හිත තුළ තියෙන යම්කිසි ආකාරයෙන් කේන්ති ගියොත් ඒ කේන්තිය අර ෂණයෙන් නිවන කේන්තියක් නෙමේ තියෙන්නේ. ටිකක් ඒක අර හිත තුළ ටික කාලයක් කැකෑරි තියෙන කේන්තියක් තමයි ටිකක් තියෙන්නේ. ඒ වගේම හැබැයි කාටවත් අනතුරක් කරන්න කුම්භ ලග්න හිමියෝ විශේෂයෙන් පෙළඹෙන්නේ නැහැ. ගොඩාක් දුරට ඔවුන් උත්සාහ කරනවා ඒ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාද ආදරයේදී යම්සි ප්‍රශ්නයක් ඇති වුණා කේන්තියක් හිත බිඳීමක් ඇති වුණත් එතනින් ඉවත් වෙලා ඉන්න. වැඩිය කතා බහ නොකර ඉන්න. අර යම්කිසි ආකාරයෙන් අපි කියන්නේ මේ ආගියුමන්ට්ස්, ඒ කියන්නේ යම්කිසි ආකාරයකින් දෙන්දෙනා අතර බහින් බස්වීම් හෝ නැත්නම් දෙන්නට දෙන්නා නිදහසට කාරණා කියා ගැනීම නැත්නම් එක එකනට වැරදි පැටීම් ඒවා කරන්න කුම්භ ලග්න හිමියෝ යන්නේ. මොකක් හරි දෙයක් දුන්නොත් කෙලින්ම කේන්ති හිතේ තියෙනවා, නිහඬ වෙනවා, කතා කරන්නේ සද්ද නොකර ඉන්නවා. අන්න ඔය වගේ තත්ත්වෙන්ද හැබැයි ඒක එක පැත්තකින් යහපතක් තියෙනවා වගේම අයහපතක් තියෙනවා. අර ගොඩාක් දුරට තමන් හිතන දේ, තමන්ට පේන දේ විතරක් හරි කියලා හිතලා හැසිරෙන එක ෂණේන් අර දුරදික හිතන්නේ නැතුව තීන්දුව තීරණ වලට යෑම
ඔන්න කුඹ ලග්නහිමියන් තුළ විශේෂයෙන්ම තියෙනවා මේ තත්ත්වය එතරම් යහපත් නෑ සමහරක් වෙලාවට තමා තුළ තියෙන වැරදි වැටහීමක් ඇත්තක් කියලා හිතේ තියාගෙන අන්න ඒ දේවල් තුළ කේන්තියක් හිතේ තියාගෙන ඉන්න කුඹ ලග්නහිමිය වග බලා ගන්නවා ඔය ආදරය කියන කාරණා තුළදී. එතකොට අන්න අර වගේ ප්‍රශ්න විසඳා ගැනීමට කාලයක් ගත වෙනවා. අර ඇයි හරි දේ තේරුම් ගන්නෑ. ඊට පස්සේ හැබැයි හරි දේ තේරුම් ගත්තාම අර ටිකක් තමා තුළ ලැජ්ජාවට පත්වීමකුත් කුඹ ලග්නහිමිය තුළ කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා. සම්බන්ධතාවයක් ගොඩනගා ගද්දිත් වැඩිය දුරදිග හිතන්නේ නැතුව හර්ෂණයෙන් සම්බන්ධතාව ගොඩනගා ගන්න කුඹ ලග්නහිමියන්ට යම්කිසි ආකාරයෙන් පෙළඹීමක් තියෙනවා. හැබැයි ඒවත් ඒ තුළ අර නිසියාකාරයෙන් හඳුනා ගන්න අපහසු වීම නිසා ඔන්න සම්බන්ධතාව තුළ යම්කිසි ආකාරයෙන් ඒවත් ප්‍රශ්න ගැටළු මතුවෙන්න ඒ දේවල් තුළ පීඩනයට පත් වෙන කුඹ ලග්නහිමිය විශේෂ වශයෙන් පෙළඹෙනවා. ඒක නිසා ගොඩාදොර කුඹ ලග්නහිමිය නම් විශේෂයෙන්ම සැලකමත් විය යුතුයි. සම්බන්ධතාවයක් ගොඩනගාගද්දී හදිස්සි නොවී කලවකාරී නොවී ඔය ඉක්මන්කාරීත්වයේ අනවශ්‍ය කලබලේ තදබල ලෙස කුඹ ලග්නහිමියන්ට තියෙනවනේ. අන්න එහෙම කලබල නොවී පුළුවන් තරම් ආරම්භයක් යම්කිසි සම්බන්ධතාවයක් කියන්නේ මේ අපි මේ කතා කරන ප්‍රේම සම්බන්ධතාව මේ දවසෙන් පටන් අරන් හෙට ඉවර කරන්න ඒවා නෙමෙයි. අපි මේ විවාහයක් දක්වා යන ජීවිතයේ අර අවසානයේ දක්වා යන බැඳීමක් ගැන කතා කරන දෙන්නේ. අන්න ඒ හින්දා ඒ තීන්දුව ගද්දී කිසිම දෙයකින් ඔබ තුළ තියෙන අර හැම දෙයකම තියෙන අනිසි කලබලකාරීත්වය ආදේශ කරගන්න යන්න එපා. ෂණයෙන් සම්බන්ධතා ෂණයෙන් මිනිස්සු ගැන තීන්දුව තියෙන ගන්න එපා. සමහරකට මිනිස්සු එක්ක හොඳින් අර බොරුවට හරි ලස්සනට කතා බහ කරලා යම්කිසි hina වෙලා ඉද්දි කුඹ ලග්නහිමියෝ ඒගොල්ලෝ ගැන හරි තීන්දුව තියෙන ගන්න මෙයා හරි යහපත් කෙනෙක් මෙයා හොඳ කෙනෙක් වැරදි තීන්දුව දින ගන්නවා. ඉතින් කාලයක් යද්දී ඔවුන්ගේ නිවැරදි හැසිරීම රටාව එළියට එද්දී ඔන්න කුඹ ලග්නහිමියන්ට ප්‍රශ්න ගැටලු. අන්න ඒ වගේ තත්ත්වයන් තුළ අර හදිස්සි තීන්දුව දින ගන්න ආදරයේදී පෙළඹෙනා වගේම ඒව හේතු කොටගෙන ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙද්දිත් අන්න ඒ ආදර සම්බන්ධතා යම්කිසි ආකාරයකින් බිඳ හෙලා ගන්නත් ඔබ යම්කිසි ආකාරයකින් ගැටලු මතු කරගන්න ඊටකට පදන නිසා අනිසි ඉක්මන්කාරීත්වය ගොඩාක් දුරට කුඹ ලග්නහිමියන්ගේ ප්‍රබල හේතුවක් වෙනවා මේ ආදරය කියන කාරණාවතේදී ගැටළු මතුවෙන්න. ඒ වගේම තමන් ආදරය කරනගෙන තමන්ගේ සැමිය බිඳ හෝ ඒවා කොහොම හරි ආදරවන්තය හෝ ආදරවන්තය ඒවා අන්න ඔවුන්ගේ හැඟීම් තේරුම් ගන්න ඔවුන් තුළට ඔවුන්ගේ එක කතා කරලා ඔවුන්ගේ தත්ත්වය තේරුම් ගන්න කුඹ ලග්නහිමිය ටිකක් අසමත්. මොකද හේතුව රැහුම්කන් දීම කුඹ ලග්නහිමියන්ගේ අඩුයි. ඒක නිසා අන්න ඒ தත්ත්වයන් තුළත් ආදරයේදී ගැටළු මතුවෙන්න ඉඩකඩ පවතිනවා. මොකද ඔබ අර ඔබට යම්කිසි ඔබ කැමති දේ ඔබේ සහකාරය සහකාරිය ඔබගේ පෙම්බතා පෙම්බතේ කැමති දේ කියලා හිතනවා. නැත්තම් ඔබ හරි කියලා හිතන දේ අර ඔවුනුත් සිටිය යුතුයි කියන මතයේ ඉන්නවා. ඔබ කියන වචනය තුළ ඔවුන් ජීවත් විය යුතුයි කියන මතයේ ඉන්නවා. ඒ දේවල් බැඳීම් වල තියෙන ප්‍රබල විෂක්. මොකද හේතුව අනිකා තේරුම් නොගෙන අනිකාගේ හැඟීම් තේරුම් නොගෙන දැන් කර අනිගේ අනිත්‍යගේ හැඟීම් වල කරු කරලත් ඒ හැඟීම් තේරුම් ගත යුතු වෙනෝනේ. අන්න ඒ තේරුම් ගන්න ඔබ උත්සාහ නොකිරීම ඔබට ගැටලුවක් තියෙනවා. මේ ඔබ දැන් කේන් ඔබට සමහර කේන් තියනදි මම මේවා කියද්දි හේ මේ මොකද මේ අසුභකාර දේවල් වැඩිපුර කියන කියලා නෑ. අපි කතා කරන්නේ මේ ආදරයේදී තියෙන ගැටලු निराකරණය කරගන්න අපි මේ දේවල් හඳුනා ගැනීමන්නේ. අන්න ඒ නිසා මම මුලින්ම අර කුඹ ලග්නහිමියාගේ කැමැති අර සකසා ගත යුතු වෙනස් කරගත යුතු කාරණා කතා කරන්න. අන්න ඒක නිසායි මේ දේවල් විශේෂයෙන්ම කිව්වේ. නැත්තම් කුඹ ලග්නහිමියා ගැන මම මුලින්ම කිව්වා වගේ හරි යම්කිසි ආකාරයකින් අර යහපත් වගේම අර අවිහිංසාවාදී කෙනෙක් අර හැබැයි ඒ දේවල් තුළ දෙන යහපත් ගතිගුණ මතු නොවෙන්න හේතු කාරණායි දෙන්නේ. අන්න ඔබ දුරදිග හිතන්නේ නැති මේ මම කියපු ඒ කාරණා තමයි. ඒ නිසා විශේෂයෙන්ම තමන් සිතන පතන තමන් හිතන හැම දෙයක්ම නිවැරදි කියන මතයෙන් නිවැරදි කියලා හිතන මතයෙන් ඔබ බැහැර විය යුතුමයි. අනේකාගේ අදහස් විමසලා යම්කිසි ආකාරයක ඉක්මන් තීරණ නොගිහින් ටිකක් කාලය අරගෙන හැමදේම තෝරා බේරා ගන්න වග බලා ගන්න ඕන. ඔන්න කුඹ ලග්නහිමියන්ට ආදරය කියන කාරණාවේ මතුවෙන ප්‍රශ්න ගැටලුවෙන් 80%කටම උත්තර එතනින් හොයාගන්න පුළුවන්. එහෙනම් පොඩි වෙනසයි කරන්න ඕනේ. අනේ ඒ දේ ගැන එකයි ටිකක් කාලය අරන් කතා කරේ. නිත්‍ය තමයි මම මුලින්ම කිව්වා වගේ සාම්ප්‍රදායික භාවය තුළ ඔබ කරන ඕනෑම කටයුත්තක් වුණත් ඒ සම්ප්‍රදාය තුළම ඉඳලා ඒ තියෙන ක්‍රමයේ වේදේ තුළම කරන්න යෑම නිසා අර ඔබ අප්ඩේට් නැති කෙනෙක් අර යම්කිසි ආකාරයකින් අර ඔබ නව තත්වයට අනුගත නොවුණු කෙනෙක් කියලා හංගඩු ගැහෙන ඊටකට පදනන්නේ. ඒවත් හේතු කාරණා යදන ගොඩදොට ආදරේදී දැන් මේ ඉන්න තරුණ තරුණියෝ ඉන්නේ ගොඩාක් දොරට දැන් මේ වෙනම තාක්ෂණයත් එක්කන ලෝකයකනේ. හැබැයි කුඹ ලග්නහිමිය පොඩ්ඩක් ඒ පැත්තෙන් යම්කිසි අර පසුබෑමක් තියෙනවා. يعني යම්කිසි ආකාරයකට මේ අලුත් ක්‍රමයට අනුගත නොවි පුළුවන් තරම් සම්ප්‍රදාය මතම පිටවා කටයුතු කරන්න උත්සාහ කරනවානේ. ඒව හේතු කොටගෙනත් අර ඔබ පොඩ්ඩක් පරණ අදහස් දන්න පුද්ගලයෙක් ඔබත් එක්ක ජීවත් වෙන්න අපහසුයි. අන්න ඒ වගේ දේවල් අර සමහරු පිටින් බලලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක නිසා අනේ තාත්තා ටිකක් වෙනස් කරන්න ඕන. අර සම්ප්‍රදායටම මේ වෙලාවේ කොටු වෙන්නේ නැතුව දැන් මේ ලෝකේ යන අතට, يعني මේ වැල යන අතට
මේ මැස්ස බඳින්න කියන එක නෙමෙයි, මේ ලෝක යන හැම දෙම හරි කියලා එකට යන්න කියන එක නෙමෙයි. නමුත් අර තාක්ෂණයටත් යම්කිසි ආකාරයකට සමපාත වෙලා කටයුතු කරන්න උත්සාහ කරන ඔබ උත්සාහ දරනවා නම් අර සම්ප්‍රදායික ගති ලක්ෂණ තියෙන ගම ඒ දේවල් ගත යුතු යහපත් දේ අරගෙන අලුත් දේ තුලත් තියෙන යහපත් දේ අරගෙන කටයුතු කරන්න උත්සාහ කරන කුඹ ලග්නියන්ට ඒ තත්ත්වෙන් තුල යහපතත් වේවි. ආදරයේදී විශේෂ වශයෙන්ම මොකද දැන් ඉන්න පරපුර ගොඩාක් කැමතිනේ මේ ඉදිරියට යන්න. එතකොට මේකට කාන්තාවද පිරිමියද කියන එකේ වෙනසක් නැහැ. අන්නේ සමහරක් වෙලාවට ඔබ තුල තියෙන සම්ප්‍රදායික අදහස් සමහර තැන්වලදී අර ඔබට යම්කිසි බාධක කරන්න බාධක වෙන්න ඉඩ කඩ තන අගුළු දාන්න ඉඩ ගන්න යම්කිසි බාධාවල් වෙන්න පුළුවන්. ඒක නිසා වෙම පොඩ්ඩක් ඒ තියෙන අර ඒ මතම පිහිටවා කටයුතු කිරීම පොඩක් වෙනස් කරගත යුතුම කාරණාව. හැබැයි මේ කුඹ ලග්න හිමි අතුල තියෙන පරාර්ථකාමීත්වය යම්කිසි ආකාරයේ ඔවුන් තමාගේ අයට තම ආදරය කරන්නට තියෙන ලැදියාව නිවැරදි ලෙස තේරුම් ගත්ත කෙනෙකුට මේ කුඹ ලග්න හිමියා තුළ තියෙන ඒ දේවල් හරියාකාරයෙන්ම ග්‍රහණය කරගත්ත කෙනෙකුට හරිම පහසු වෙනවා. වගේම කුඹ ලග්න හිමියාව යම්කිසි ආකාරයකින් අර හරි ඔවුන් තුළ තියෙන අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට යන්න නැත්නම් කුඹ ලග්න හිමියා සමග ජීවිතේ අර ස්ථීර ගමනක් යන්න ප්‍රබල හැකියාව තියෙන මොකද හේතුව මේ බැඳීම් ඇති කරගත්තොත් මේ කුඹ ලග්න හිමියාත් එක්ක ඔවුන් තීරු කරන් කටයුතු කරොත් අර ජීවිතයේ ස්ථාවරත්වයක් එක්ක යන්න පහසුවෙන් ජීවත් වෙන්නේ. මොකද හේතුව ඔබට එන ඕනෑම දේ ඔබ කුඹ ලග්න හිමියෙකුට ආදරය කරනවා නම් කුඹ ලග්න හිමියෙක් ඔබට එන ඕනෑම ප්‍රශ්නකදී අර පොඩ්ඩක් කලබල වෙලා හැසිරෙනවා, කේන්ති අරන් හැසිරෙනවා, ඒක වෙනම කතාවක්. හැබැයි ඒ ඕනම ප්‍රශ්නකදී ඔබව යම්කිසි ආකාරයකින් ආරක්ෂා කරන්න විශේෂයෙන්ම ඔබට පලිහක් වෙන්න ඔබ පසුපස දාලා ඉදිරියට ඇවිල්ලා ඔබේ ප්‍රශ්නට ඔවුන් මුණ දෙන්න ඔන්න පෙළඹෙන ඔන්න ඔය වටිනාකම කුඹ ලග්න හිමියා තුළ තේරුම් ගත යුතුම කාරණා. සමහරුව පිටට පේන අර මං කියපු අර සාම්ප්‍රදායික කාරණා හේතු කරගෙන කුඹ ලග්න හිමියන් යම්කිසි ආකාරයෙන් සරලව කිව්වොත් අර ප්‍රතික්ෂේප කරන රිජෙක්ට් කරනවා නම් අන්න ඔබ ලොකු වරදක් කරගන්න. හේතුව අර පිටතර පේන දෙයට වඩා කුඹ ලග්න හිමියා තුළ තියෙන එක මේ සාමාන්‍යයෙන් තමන් ආදරය කරන කෙනා තමාගේ සැමියා බිරිඳ වෙනුවෙන් පෙනී හිටින්න හැම ප්‍රශ්නෙදීම වැටෙන හැම වෙලෙදීම පුළුවන් තරම් තමාගේ සහකාරය සහකාරී ආදරවන්තය ආදරවන්තය ඔසවා තබා ගන්න. සමහර කරාට ප්‍රශ්නවලදී අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ සහකාරයයි සහකාරීගේ ප්‍රශ්නට මූණ දෙන්න මුලට එන්න අන්න එහෙමයි අඩුයි. ඉතින් ඒ නිසා මේ කුඹ ලග්න හිමිය තුළ තියෙන මේ ලක්ෂණය නිසා අර පිටතට පේන දේ ගැන හිතලා විතරක් හිතලා කුඹ ලග්න හිමි ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඔබ විශේෂයෙන්ම ඔබ ආදර කරන කුඹ ලග්න හිමින් අන්න ඔවුන් තුළ තියෙන අර සකසාගති අඩු හැකි සරල අඩුපාඩුකම් ගැන නොහිතා ඔවුන් තුළ තියෙන ගැඹුර තුළ ඔවුන්ගේ ගැඹුරේ හිතේ තියෙන ඒ යහපත් ගුණාංග ගැන වැඩිපුර අවධානය යොමු කරලා අන්න කුඹ ලග්න හිමිය තෝරා ගන්න වග බලා ගන්නවා නම් ඒ කුඹ ලග්න හිමියන්ට ආදරය කරන අයට අතිශයම යහපතක් වේවි. සමහරට කුඹ ලග්න හිමිය මේ වහන්ගේදී ඔබට හිනා යනවා ඇති. සමහරකට තමා තුළ තියෙන ගතිගුණ තමාටවත් යම්කිසි ආකාරයක එළියට ආපු ඇති දේවල් ඇහෙද්දි ඇත්ත නේනම් මට මෙහෙම තියෙනනේ සමහරක් වෙලාවට මගේ මේ කියන දේවල් ඒ වැරදි අඩුපාඩුකුණු තියෙනවනේ කියලා පොඩ්ඩක් අර ඔළුව කැසෙනී hina යන ඊටකට පවදිනවා. හැබැයි මේක නෙමෙයි විය යුත්තේ. ඔබ තුල තියෙන මේ අඩුපාඩුකම් සකසා ගන්න ගමම්ම ඔබ තුල යහපත් දේත් එළියට පෙනෙනවා. ඔබ තුල තියෙන ආදරය ඔබ වැඩි එළියට පෙනෙන මේ දක්ෂණේ. දැන් ඔබ කියමුක ඔබ දැන් දරුවෙකුට උනාත හෝ වේවා තම ආදරය කරන කෙනාට හෝ වේවා තමා තුළ හිතේ තියෙන ප්‍රබල ආදරය එළියට පෙන්වන්න අන්න ඔවුන්ට යම්කිසි ආකාරයක ආකර්ෂණයක් ඇති වෙන විදිහට ආදරය ප්‍රකාශ කරන්න ඔබ පොඩ්ඩක් මැලි වෙනවා. ඔබ ඒ පැත්තෙන් අපහසුත් අන්න ඒ දේවල් ටික වෙනස් කරන්න ඔබ තුළ තියෙන ඇතුළේ ඉන්න ආදරණීය මිනිහා පොඩ්ඩක් පිටතට පෙන්විය යුතුයි. හිතේ තුළම තියන් ඉඳලා නැහැ. මොකද හැමෝටම හිත කියුමේ හැකියාවක් නැහැනේ. අන්න ඒක නිසා හැම වෙලේම අර ඔබ තුළ තියෙන අර යම්කිසි පෞෂමත් භාවය යම්කිසි ආකාරයෙන් තද භාවය එළියට පෙන්වන්න නැතුව පොඩ්ඩක් අර ඔබ තුළ තියෙන ආදරණීය භාවය මුදු භාවයත් ඔන්න ඔබේ ආදරවන්තය ආදරවන්තිය තුළ සැමියා බිරිඳ තුළ නැත්නම් දරුදරු දෙමාපියන්ට උනත් පෙන්වන්න උත්සාහ කරනවා නම් අන්න ඒ දේ තුළ ඔවුන්ටත් පහසු වේ බව තේරුම් ගන්න. ඒක නිසා අන්න කුඹ ලග්න හිමියා උත්සාහ කරන්න ඒ தත්ත්වය වෙනස් කරගන්න. ඒ වගේම මේ කුඹ ලග්න හිමියා ඔය කපටි වැඩවලට කැමති නෑ. ඒක නිසා ආදරෙදී උනත් ගොඩාක් දුරට අවංකයි. අවංක භාවය හේතු කොටගෙනම එක පැත්තකින් අනිත් අයත් තමා වගේම අවංකයි කියලා හිතගෙන තියාගෙන වැඩ කරන්න ගිහිල්ලා ආදරයේදී වුණත් රැවටීමකට ලක් වෙන ඊට කරා බදිනවා. මොකද කුඹලක් නෙමෙයි ගොඩාදුරට ආදරේ රැවටෙනවා. සමහරු කාලය ගත කරන්න නැත්නම් වෙනත් යම්කිසි වාසි ප්‍රයෝජන බලාපොරොත්තුෙන් කුඹලක් නෙමෙයි බොරු ආදරයක් පෙන්නුවත් අර මං කිව්වේ මුලින්ම ඒ ආදරේ ඇත්ත කියලා හිතේ තියන කුඹලක් නෙමෙයි ඒවට ඇබ්බැහි වෙන ඊට කරා පවතිනවා. අර ඔබ තුල තියෙන අවංක භාවයේ හින්දා සමහරකට ඒ වැරදි පෙනිපෙනි ඔවුන් ඇත්තරම තමන් රවට්ටවා කියලා පෙනිපෙනි ඔබේ ආදරේ පෙන්නඳ ඒ ආදරේ පවත්ත යන්නත් උත්සාහ කරනවා. අන්න ඒ අඩුපාඩුවක් එක පැත්තකේ තව පැත්තක හැබැයි ඔබ තුළ තියෙන අවංක භාවය යහපත්. හැබැයි අවංක භාවය
අනිත් අයට ඔබෝ රවට්ටන්න ඔබෝ පාවිච්චි කරන්න හේතුවක් වෙන්න දෙන්න එපා. මොකද බුද්ධිමත් විය යුතු කාරණාව තමා රැවටනවා කියලා හැඟෙනවන පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ දේවල් තුලින් ඉවත් වෙලා ඉන්නේ නැත්නම් මොකද ඔබ ඔබට හානි පමුණවා ගන්න ඉඩකට පවතින. ඒ වගේම කුඹ ලග්නීමෙන්ට ආදරය කරන අය වුණත් පුළුවන් තරම් ඔවුන්ට බොරු කරන්න උත්සාහ කරන්න. මොකද ඔබ බොරුවක් කළත් හැබැයි බොරුව අහුනොත් සමහරවිට ඇඟදී ඔවුන් ටිකක් යම්කිසි ආවේගශීලී වෙන්න පුළුවන්. ආවේගශීලීත්වයටත් වඩා ඔවුන් තියන්නේ අර නිහඬභාවය තමයි ගොඩාක් දුරට කියන්නේ කේන්තිය වචන දෙක අපිට කරා එතනින් යන නිහඬ වීමනේ මම මුලින්දම කිව්වේ. හැබැයි අර ඒ වගේ අර අවංකව දැන් ඇත්තටම සම්බන්ධතාවයක් පවත්වා යන වෙලාවට කුඹ ලග්නීම ගැබද නැහැ. ඔය වෙනත් වෙනත් සම්බන්ධතා ඇති කරගෙන පුළුවන් තරම් අවංක වෙන තමයි උත්සාහ කරන. ඒ වගේ අවංක කෙනෙකුට අර ඔබ පෙරලා කපටිකම් රැවටීම් වලට ලක් කරනවා නම් එතන තියෙන ලොකු පවක්. ඒ නිසා උපරිම උත්සාහ කරන්න ඒ තත්ත්වයන් තුළ අවංක වෙන්න කුඹ ලග්නහිමියන්ට. හැඟීම් ප්‍රකාශනයේදී වුණත් කුඹ ලග්නහිමි පොඩ්ඩක් පසුගාමීත්වයක් දක්වනවා. දැන් සාමාන්‍යයෙන් යම්කිසි ආකාරයකින් ආදරය ප්‍රකාශ කරන්න ගියත් සමහර තැන්වලදී ඔය සරාගික සිතුවිලි ගැන ප්‍රකාශනපත් කරන්න ගියත් ගොඩාක් දුරට ඒ පැති එළියට දෙන්න හැඟ හිත තුළ යම්කිසි ආකාරයෙන් සරාගික හැඟීම් ටිකක් වැඩිපුර තියෙන අය තමයි කුඹ ලග්නහිමියෝ කියන්නේ. හැබැයි ඔවුන් මේ දේ එළියට කියන්න ගොඩක් මැලිකමක් දක්වනවා. අන්න ඒකත් ඔවුන් තුළ තියෙන එක පැත්තකින් දුර්වලතාවයක්. එක පැත්තකින් ඔවුන් අර ඒ දේවල් පාලනය කර ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාව තවත් පැත්තකින් යහපතක හැමදේම දෙපැත්තක් තියෙනවා. ඒ ගැන අපි සැලකිලිමත් විය යුතුමයි. ඒ වගේම තමන් ආදරය කරන අය උදෙසා ඕනෑම විදිහ දුකක් දරාගන්න ඕනෑම විදිහ වෙහෙසක් වෙලා ඕන් වුණින් කටයුතු කරන්නත් කුඹ ලග්නහිමියෝ ඕනෑම වෙලාවක ලෑස්ති. අන්න ඒ තත්ත්වයන් තුළ කුඹ ලග්නහිමියෝ ආදරය දිගත්තාම ආදරය තුළ යම්කිසි කරන මුලින් කිව්වා වගේ පොඩ්ඩක් අවාසනාවන්තයි. මොකද තමන් අවංක වෙන තරම තමන් ආදරය කරන තරමට පෙරලා කුඹ ලග්නහිමියන්ට ආදරයවත් අවංක භාවයක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි යම්කිසි ආකාරයෙන් පොඩි අවාසනාවන්ත භාවයක් තියෙන්නේ. නමුත් අර කුඹ ලග්නහිමියා තුළ තියෙන අර මං කියපු පුංචි අඩුපාඩුකම් සකසා ගත්තොත් ඔබට ඒ ආදරය තුළ තියෙන ගැටලු සැහැන් නිරාකරණය කරගත හැකි. ඒ වගේම කුඹ ලග්නහිමියන්ට ආදරය කරන කුඹ ලග්නහිමියා තුළ තියෙන මේ හිත ඇතුළ තියෙන අර මහා අප්‍රමාණ ආදරය තේරුම් ගත්තොත් ඔවුන්ගේ අවංක භාවය තේරුම් ගත්තොත් ඔබ ඒ ආදරය ඔබෙන් යම්කිසි අහිමි කරගන්න ඔබ ලෝභ වෙනවා අනිවාර්යයෙන්ම. හැබැයි ඒක තේරුම් ගත යුතුම වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ තේරුම් නොගෙන ඔවුන් අතහැරලා පසු කාලීනව ඒ අගේ තේරෙද්දී ඔබට ගොඩා පසුතැවෙන්න හේතු කාරණා දෙන. ඒ නිසා කුඹ ලග්නහිමියගේ ආදරය ගොඩා දුරට අතහැර ගන්න එපා. උත්සාහ කරන්න ඔවුන් තුළ තියෙන අඩුපාඩුකම් තියෙනවා ඒවා සකසාන ඉදිරියන්න. ඒ වගේම කුඹ ලග්නහිමියෝ වගේ බලාගන්න ඔබේ අඩුපාඩුකම් සකසාගෙන ඔබ තුළ තියෙන යහපත් දේවල් එහෙම පවත්වාගෙන ගිහිල්ලා අනිත් අයට ඔබට ඔබ තුළ තියෙන යහපත් ගතුන භාවිතා කරන්න ඉඩ නොදී ආදරය රැකගන්න. අන්න ඒ දේ තුළ ගොඩක් දේවල් වෙනස් කරගන්න හැකියාව පවතිනවා. ඉතින් මම මුලින්ම කිව්වා මේ කෙටි වැඩසටහනක් මේ තුළ තියෙන්නේ. මේ මූලිකම කාරණා ටිකක් විතර අපි කතා කළේ. මීට වඩා තව ටිකක් ගැඹුරට ගිහිල්ලා තව වැඩසටහනකින් කතා කරමු. එතෙක් මෙන්න මේ කියන කාරණා තුළ යම්කිසි ආකාරයේ තියෙන අඩුපාඩුකම් සකසන ජීවිතය ජයගෙන ආදරය දිනන්න. ඔබට යහපත් ආදරයක් අනිවාර්යෙන් මුණ ගැහෙවි. ඒ ආදරය තුළ ජීවිතය ජය ගන්න. මොකද මිනිස්සුෙකුට ආදරය කියන්නේ ජීවිතයට අතිශයම වටිනා කියන දෙයක්. මේ වැඩසටහනටම ඉතා වැදගත් කොටසක් මට එකතු කරන්න හිතුණා. මොකද හේතුව බොහෝමයක් දෙනා මේ වසර ගාන තිස්සමගේ ලග්න පලාපල තුළ ඔබ කියන මේ විවාහ ප්‍රමාද වීමට යම්කිසි ආකාරයෙන් බැඳීම් ස්ථාවර කරගෙන බැරිම බැරිවීමට මොකක් හරි පිළියම් පිළිවෙත් ටිකක් කියන්නේ කියලා. ඒක නිසා මම මේ විවාහ ප්‍රමාද වෙන අයට නැත්තම් බැඳීම් ස්ථාවර නොවන අයට විවාහ ජීවිතය ඇතුළේ ගැටලු තියෙන අයට පොඩි පිළියම් පිළිවෙත් ටිකක් කියන්නම්. මේක ඉතා සාර්ථක පිළියම් පිළිවෙත්. මේ දේවල් තුළ ඒ ඔබට තියෙන අඩුපාඩුකම් සකසගෙන මොකද පොදුවේ මේ දේවල් කතා කරාට තමන් උපන් කේන්සටහන් තුළ පිහිටීම් තුළ දුර්වල ග්‍රහ පිහිටීම් තුළ දසාවල් තුළ මේ කියන දේවල් තුළ යහපත නැති වෙලා අයහපත වැඩි වෙන එකට පවතිනවා. ඉතින් ඒක නිසා ඒවට නිසි පිළියම් කිරීම තුළ අපිට ඒ දේ වෙනස් කරගන්න පුළුවන්. විශේෂ වශයෙන්ම මේ ඔබගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගන්න විවාහ ප්‍රමාද වෙනවා නම් ඒ දක්ෂ දෛවඥයෙක් ලවා මම ඒ දේවල් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා දක්ෂ දෛවඥයෙක් ලවා ඒ දේ කරගන්න. එතනදී අනිවාර්යයෙන්ම ඒ දුර්වලතා ග්‍රහයින්ගේ දුර්වලතා නැත්තම් ඔබ පොඩ්ඩක් යම්කිසි ආකාරයකින් මතු කරගත යුතු ග්‍රහයින්ගේ බලපෑම් තත්ත්වයන් තුළ පිළියම් පිළිවෙත් යොදන්න පුළුවන්. අයියේ දේවල් ඒ ඔබගේ ජ්‍යෝතිෂ්‍ය වේදින්ගේ දෛවඥගේ උපදෙස් මත ඒවා නිවැරදිව කරන්න. ඒ වගේ මම ඔබට විශේෂිත වූ ඉෂ්ට දේව පූජාවක් ගැන කියන මේක ඉතාමත් වැදගත්. මොකද මේ හැම දෙයකටම බලපාන්නේ අපි තුළ අපි යම්කිසි ආකාරක පෙර කරපු අකුසල්නේ. මේ දේවල් තුළ ඒකට හොඳ තියෙනවා පූජාවක්. මම කලිනුත් කියලා දෙනවා අහපු නැති අයටත් එක්ක අහගන්න එකක් විශේෂ විදිහට මේක මම කියන්නේ. ඔබ අනිවාර්යයෙන්ම ඒ විවාහ ප්‍රමාද වෙනවා නම් ඒ වගේ කාරණා තුළ
ඔබ රුවන්වැලි මහා සෑයට යන්න ඕන. ඒ යන උදේ උදෑසන වෙලා යද්දි සුදු පාට මල් වට්ටි දෙකක් හදා ගන්න ඕන. සුදු නෙළුම් මල් වලින් හදනවනේ මේක වඩා යහපත්. ටිකක් වැඩිපුර මල් ටිකක් දාලා ටිකක් ලොකු මල් වට්ටි දෙකක් සකසාගෙන මුලින්ම ඔබ ශ්‍රීමා බෝධි ජය ශ්‍රීමා බෝධිය ගාවට ගිහිල්ලා එක මල් වට්ටියක් පූජා කරන්න. පූජා කරලා ඔබ බුදුන් වැඳලා ඒ ඔබගේ ඒ යම් කිසි ආකාරයක් කරන පිළියම් පිළිවෙත් ටික කරලා එහෙමම රුවන්වැලි සෑය ගාවට ඇවිදගෙන ඇවිල්ලා ඉතිරි මල් වට්ටිය එතනින් තියලා ඔබ ඒ කියන ගාථා ඒ සියලු ඒ සාමාන්‍ය පරිදේව විශේෂ දේවල් නැහැ ඒ දේවල් කරලා රුවන්වැලි මහසෑ ඉදිරිපිට ඔබ ඉඳගෙන පුංචි භාවනාවක් කරන්න. ඔබ හැම වෙලෙම මේ දේ තුළ සිතන්න. භාවනා පටන් ගන්න කලින් මම හැමදාම භාවනාව ආරම්භ කරන විදිහම කරන්න. මුලින්ම ඔබට මේ වෙලාවේ හිතට වද දෙන සහ ඔබේ හිතට මේ වෙලාවේ වැඩියෙන්ම එන යහපත් දේවල් අයහපත් දේවල් සතුට දුක හැමදේම හිතන්න. හිතලා ඒක ඔබට වෙලාවකට දැනෙනවා මේ දේවල් තුළ හිතන දේවල් නැහැ දැන් ඒ දේවල් හිතලා ඉවරයි කියලා. ඊට පස්සේ ඇස් දෙක වහගෙන අවට ශබ්ද ගඳ සුවඳ ඒව ගැන නිතර ඔබේ අවධානය යොමු කරන හුලම් සද්ද මිනිස්සුන්ගේ සද්ද මල් සුවඳවල් ඔන්න වගේ දේවල් සියල්ල. ඊට පස්සේ ටික වෙලාවක් ඇද්දී ඔබ ඒකටත් අනුවර්ථ වෙනවා. ඊට පස්සේ ඔබ හුස්ම ඉහළ පහළ ගන්න හැටි හිතන්න. ඊට පස්සේ ඔබටම දැනෙනවා ඔබ ගැන තුළ ඔබේ මනසුල යම්කිසි හිස් බව. අන්න ඒ හිස් බව දැනෙන වෙලාවේ ඔබ යම්කිසි ආකාරයෙන් ප්‍රාර්ථනාවක් භාවනාවක් කරනවා. මේ දේවල් තුළ මේ ආත්ම සසර තුළ මම කීප වතාවක් මේ ඉපදෙන්න ඇති දහස් වතාවක් ඉපදෙන්න ඇති මේ දේවල් තුළ යම්කිසි අකුසල් කර්ම මා තුළ සිදුවෙන්න ඇති. ඒ දේවල් තුළ ඒ තිබේ විසිදුවිච්ච අකුසල් කර්ම මේ මම මේ කරගත්තාව පුණ්‍ය කර්මය තුළින් ඒවා අහෝසි වෙත්වා. ඒ වගේම කවුරු හරි කෙනෙකුට මම මේ ගිය පෙර සසරක වරදක් කරලා ඒ වරද තුළ ඔවුන් මං කෙරේ වෛරයෙන් හෝ මං කියන්නේ වේදනාවෙන් සසර භාවයක් ලබන්න බැරුව ඉන්නවනම් ඒ අයට මේ මං කරපු පුණ්‍ය ශක්තියේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයෙන් යහපත් ආත්ම භවයක් ලැබලා නිර්වාණය අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මාහට සහාය දෙන මාගේ ඉෂ්ට දෙවතුන් වහන්සේලාටත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා තවත් ඒ පින් බලය ඔවුන් කෙරේ වැඩි වෙලා ඔවුන්ට මට සහාය දක්වන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔන්න ඔය ප්‍රාර්ථනාව කරලා ටික වෙලාවක් ඔබ ඒ භාවනාව දීර්ඝ වශයෙන් කරලා මෛත්‍රී භාවනාව කරන සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා කිසි දෙයක් ඉල්ලන්න අවශ්‍ය නැහැ නේ මගේ විවාහය සාර්ථක වෙන්න. ඒ වගේ දේවල් හිතන්න අවශ්‍ය නැහැ. ඒවර මුලින්ම ඔබ හිතන සෙට් එකේ ඒ දේවල් තියෙනවනේ. ඒවා මට හරියන්න කියලා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. ඔබ ඒ විදිහට පුළුවන් නම් හැකි වෙලාව පැයක් දෙකක් නෙමෙයි දවසම හරි ගමන්නේ ඉන්නවනම් ඉඳලා ඒ ඔබගේ මනස යම්කිසි ආකාරයකට සහනයක් ළඟා කරගෙන ඕක කරන්න මාස 6කට සැරයක් වගේ පුළුවන් නම් කරන්න. එච්චර කාලයක් ගත වෙන්නේ එක වතාවක් කරන් ප්‍රමාණවත් වෙනවා. ඔබ ඒ දේවල් කරන්න ඒ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වුණත් ඒක ඔබ පුරුද්දක් කරගන්න ඔබේ ජීවිතයේ මනසට ලොකු සහනයක් වගේම හැම ගැටලුවම විවාහ ගැටලු පවනක්ට හැම ගැටලුවම ඔබට විසඳා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ විවාහ ජීවිතය ඇතුළේ ගැටලු තියෙනවා නම් දරුවන් සම්බන්ධ ගැටලු තියෙනවා නම් නැත්නම් විවාහයක් ඇති කරගැනීමේ සම්බන්ධ ගැටලු තියෙනවා නම් සම්බන්ධතා බිඳීම ගැටලු තියෙනවා නම් ඔය හැම දෙයකටම වැදගත්ම සහ 100%ක් අතිශයින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මයක් තමයි මම කිව්වේ. ඉතින් හැකි හැමෝම කරන්න විදේශගත වෙලා ඉන්නට කරන්න බෑ. ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ වෙන කෙනෙක් උදෙසා වුණත් ඔබට ඒ දේ කරන්න හැකියාව පාතිරා ඒක 100%ක ප්‍රත්‍යක්ෂභාවයක් තියනද කියන දෙයට වඩා ඔබ තුළ තියෙන සිතුවිලි යහපත් සිතුවිලි හේතු කොටගෙන තමා හා සම්බන්ධ වෙන කෙනෙක් උදෙසා වුණත් ඒ දේ කරන්න නිවැරදි වශයෙන්ම ඒ දේවල් කාරණා තුළ ඒ ඔබේ බලාපොරොත්තු වෙන දේ අනිවාර්යයෙන්ම මුදුන් පමුණුවා ගැනීමේ හැකියාව ඔබ තුළ පවතිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම උදෑසන සහ සවස තමන්ගේ ආගම ධර්ම දැන් බෞද්ධ අය ඒ තෙරුවන් නම දින දේවල් ඒ කටයුතු කරලා අල් මම හැමදාම කියන විදිහට සූර්යපිත කන්දපිත මෝරපිත චන්දපිරිත ශ්‍රවණය කරන්න සජ්ජායනය කරන්න ඒක හවසරත් කරන්න වෙනත් ආගමක අයත් තමන්ගේ ආගමට අනුව කටයුතු කරලා ඒ පිරිත් දේශනා සම්බන්ධීම පිළිතුල කිසිම ගැටලුවක් එන්නේ නැහැ. අනිවාර්යයෙන් ඒක පුරුද්දක් වශයෙන් පවත්වා ගන්න. ඒ වගේම විශේෂ වශයෙන්ම මේ දෙවියන් අදහන අය ඔබ අනිවාර්යයෙන්ම පත්තිනි මෑණියන්ට පාර්වතී මෑණියන්ට විෂ්ණු දෙවියන්ට බාරහාර වෙනවන මේ බාරහාර වීම තුළ ඔබ මේ මහා ලොකු දේවල් බාර වෙන්න අවශ්‍ය නැහැ. ඔබ යම්කිසි වෙලාවක ඔබගේ මේ ඔබ කරන පුණ්‍ය ශක්තියෙන් ඔබ කරන යහපත් දේ ඒ දේවල් තුළ පින් ඔවුන්ට අනුමෝදන් කරන්න ඒ හොඳටම ප්‍රමාණවත්. අනිවාර්යෙන් ඒ දේ තුළ ඔය දේවල් විශේෂ වශයෙන්ම වෙනස් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඉරිදා දවස්වල සූර්ය උදා වෙන වෙලාවට
ඒක ඔබට සූරදාන වෙලා හොයන්න පුළුවන්. මං කියලා දීලා තියෙනවානේ, ගියන්ද Google එකට ගිහිල්ලා ටයිප් කරන්න, සන්රයිස් කියලා ටයිප් කරා, ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා ඒ දිනේ ටයිප් කරලා සර්ච් කරාම ඒ දිනේට අදාළව සූර්ය උදාන වෙලා වෙනවනේ. එහෙනම් ඉරිදා දවස්වල සූර්ය උදාන වෙලාව, සූර්ය උදා වෙන මොහොතේ සූර්ය දෙවියන්ට නමස්කාර කරලා ඔබ මේ මං කියන මන්ත්‍ර කීප වතාවක් කියන්න. මේක මං කලිනුත් කියලා තියෙනවා, ඕම් සූර්යාය නමහ. ඕක කීප වතාවක් කියලා සූර්ය දෙවියන් වන්දනා කරලා ඔබ අදිෂ්ඨානයක් කරගන්න. ඔබ තුළ තියෙන මේ ගැටලු, විවාහය ප්‍රමාද වීම, විවාහය ජීවිතේ නැත්තම් තියෙන ගැටලුකාරී තත්ත්වය, නැත්තම් දරුවන් සම්බන්ධ ගැටලු, දරු බපාල ප්‍රමාද වීම, නැත්නම් ආර්ථික දුෂ්කරතා, ඔය ඕනම දෙයකට ආදර බැඳීම තුළ නැත්නම් ඔබේ සහකාරය සහකාරී පෙම්වතා පෙම්වතියන්ගේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් සිහි කරලා ඒ දේවල් දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන. මේක හැම ඉරිදාම කරන උත්සාහ කරන. සූර්යා උදා වෙන වෙලාව හොයාගෙන නැගෙනහිර දිසා බලාගෙන සමහරට සූර්ය උදාව ඔබට ඔබ ඉන්න තැනට දර්ශනය නොවෙන ඉඩ කඩපාදින ඔබ සමහර විට ඉන්න තැන අනුව. නමුත් කමක් නැහැ, ඔබ ඒක අදිෂ්ඨාන කරගෙන මේ සූර්ය උදා වෙන මොහොතේ මාගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ කියන මන්ත්‍රය කියලා ඔබ ඒ කටයුතු කරන්න. ඒ දේවල් තුළ මේ හැමදේම ඔබට මගහරවා ගන්න පුළුවන්. පුළුවන් තරම් තමන්ගේ දහමට අනුව ධාර්මික කටයුතු කරන්න උත්සාහ කරන්න. කිතුණු කතෝලිකය විශේෂ වශයෙන්ම ශුද්ධෝ ආනාමුනිශ්වරියට, ඒ වගේම දේවමෑනියන්ට ශුද්ධෝ අන්තෝනි මුනිතුමාට බාරහාර වෙන්න, ඒ වගේම විශේෂ වශයෙන්ම බදා දිනයන් වල අනිවාර්යම සදාසන් නුවණේ පවත්තන්න, නැත්නම් ඒ නුවණට සහභාගි වෙලා මේ ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබට මේ තියෙන තත්ත්වයන් තුළ ඒ ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබේවා කියලා. ඒ වගේම දිනපතා ශුද්ධෝ ජපමාලේ උච්චාරණය කරන්න, ඒක අනිවාර්යම සිදු කළ යුතුම දෙයක්. ඒ වගේම ඔය විවාහ වෙලා දරුවන් ඉන්න ටිකක් අසරණ වෙලා ඉන්න පවුල්වලට ඔබට හැකි පමණින් යම් කිසි ආකාරයකින් ඒ අසරණභාවයට, ඒ කියන්නේ ප්‍රසිද්ධිය නෙමෙයි, තමන් රහසිගතව ඔවුන්ට උදව් පදව් කරන්න. ඒ වගේම ඔවුන්ගේ ජීවිතවලට යම් කිසි ඔබගේ සහයක් අවශ්‍ය වෙලාවට සහයක් ලබා දෙන්න. ඒ වගේම ඔය කැඩෙන්න බිඳෙන විවාහ ජීවිතයන් තුළ ඒ දේවල් කැඩී බිඳින් නොයව පුළුවන් තරම් ඒ දේවල් ආරක්ෂා කරන, ඒ දේවල් තුළ මේ ඒ අයගේ හිත් හදන්න ඔබ උත්සාහ දරන්න. ඒ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම මේ දේවල් ඔබගේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔබ අඟහරුවාද හෝ සිකුරා දිනක රාහු කාලේ දුර්ගාමෑණියන්ට දෙහි ලෙලි වලින් එළඟි තෙල්, يعني දෙහි ලෙලි තියෙන දෙහි ලෙල්ල අරගෙන ඒකට හොඳට සුද්ධ පාත් කරලා ඒකට එළඟි තෙල් වත් කරලා පහන් හතක් අඟහරුවාදා හෝ සිකුරාදාව හතක් ඔබ දල්ලලා ඒ ඔබගේ ප්‍රාර්ථනාව අදිෂ්ඨාන සිද්ධ කරගන්න පුළුවන් නම් අන්න ඒ දේ තුලත් මේ අනිවාර්යයෙන්ම ඔබගේ ඒ අදිෂ්ඨානය සාර්ථක කර ගැනීමට ඔබගේ ඉලක්කවලට යෑමට හැකියාව පවතිනවා. ඒ දේවල් ඔක්කොම තුල ඔබට යහපත ළඟ කරන. මොකද මේ කිසි කරන කිසි දෙයක් මම හැමදාම කියන්නේ සමහරුව මිත්‍යා දෘෂ්ටිකත්වයක දකින්න පුළුවන් නෑ. මම කියන්නේ ඒක නෙමෙයි. තමන්ගේ මනසර යම් කිසි ධනාත්මක බවක් දෙන ඕනෑම දෙයක් මිත්‍යා දෘෂ්ටික දේවල් නෙමෙයි. ඒ නිසා ඒ දේවල් ඒවා නිවැරදිව ඒ දේවල් කරන්න තමන්ට හැකියාවනේ. නැත්තම් ඔය පොඩ්ඩක් ඒවා අතපසු වුණා ඒවා කියලා අයියෝ ඔක්කොම ඉවරයි මගේ හීනේ මට ඉෂ්ට කරගන්න බැරි වේවි කියලා හිතන්න එපා. මොන අතපසු වීම වුණත් එහෙනම් ඒ දේ අමතක කරලා අලුතින් ඒ දේ නැවත කරන්න. එතකොට ওই දේවල් තුළ සාර්ථකත්වයක් කරගන්න පුළුවන්. මේ හැම දේ තුළම ඔබ යහපත් ලෙස දිවි ගෙවන්න ඔබට ඔය කියන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හැම ඔය ගැටුකාරී තත්ත්වයන්ම විසඳ ගන්න හැකියාව පවතිනවා. එහෙනම් ඔන්න ওই දේවල් තමයි කියන්න තියෙන්නේ ඔබේ ජීවිතේ යම් කිසි ආකාරයකට ජීවිතයට ආදරය කියන දේ ළඟා කරගන්න. ආදරය තුළ ජීවිතේ විඳින්න, ජීවිතේ සතුටින් ඉන්න මේ හැමදේම ඔබට ඉවහල් වේවි. ඔබ සියලු දෙනාටම යහපත් ආදරයක්, යහපත් ආදරණීය බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබේවා. යහපත් ආදරයක් ඔබට අනිවාර්යයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.